වස්සානය ගෙවිලා චීවර මාසය උදා වුණා. මේ මාසය බෞද්ධයෙකුට වැදගත් වන ආකාරය ධර්මානුකූලව අපේ ස්වාමීන් වහන්සේ කොහොමද පැහැදිලි කරගන්න පුළුවන්? නෝන මතක් කළේ වස්සානය ගෙවිලා ගියා. අපි භික්ෂූන් හැටියට පොහොය කරලා වස් පවාරණයන් සිද්ධ කරලා දැන් මේ මාසයේ උදා වෙන්නේ චීවර මාසය හැටියට. චීවර මාසය කියන්නේ නෝනා වස්තු මාසයේ පුරාවට කරගත්තා වූ ඒ සියලුම පින් ඒ සියලුම කුසල් අර්ථවත්ව ජීවිතයට එකතු කරගන්න මාසය තමයි චීවර මාසය කියලා කියන්නේ. ඒතකොට චීවර මාසයේ තරම් මේ ලෝක ධාතුවේ පින්කම් සිද්ධ වෙන මාසයක් වෙන නැහැ නෝනා. තේරෙනවද? චීවර මාසයේ තරම් පින්කම් සිද්ධ වෙන මාසයක් වෙන නැහැ. ඒ වගේමයි පින් බලාපොරොත්තුව ජීවත් වෙන දෙවියන් අමනුෂ්‍යයින් මේ සෑම කෙනෙකුටම සස්ත්‍රීක ආකාරයෙන් පින්පෙත් ලබා ගැනීමට තිබෙන අවස්ථාව මාසය තමයි මේ චීවර මාසය. ඒ වගේම කඨින පින්කම් උදෙසා සහසම්බන්ධ වෙන ගෞරවනීය ගිහි පින්වතුන්ලාටත් අප්‍රමාණ වූ පිනක් රැස් කරගන්න තියෙන මාසයයි චීවර මාසය කියලා කියන්නේ. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ විය යුතුයි පුරා තුන් මාසයක් තමන්ගේ ගම්වල තමන්ගේ නගරවල පන්සලේ ආරණ්‍ය කුටියේ ගෞරවනීය සාමින් වහන්සේලාට වස් ආරාධනාවන් සිද්ධ කරලා ඒ වස් ආරාධනාවන් තුළ ඒ අටමහා කුසලයකට අවශ්‍ය සියලුම ධර්මතාවයන් ජීවිතයට එකතු කරගෙන ඒ අටමහා කුසලය විදර්ශනාත්මක ආකාරයෙන් පරිපූර්ණ කරගන්න මේ මාසය තුළ දක්ෂ වෙන්න ඕනේ. ඒකට අපි කොහොමද පින්වතුනේ මේ වස්තුම් මාසය තුළ රැස් කළා වූ සෑම පිනක්ම විදර්ශනාත්මකව අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ කියන්නේ මේ පින කොහොමද අපි මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නේ? තේරෙනවද? මහත්ඵල මහානිසංස ආනිසංස තියෙන පින්කමක් විතරක් නෙමෙයි. මහත්ඵල මහානිසංස පින්කමක් බවට අපේ මේ වස්සානේ ගත කරගන්නේ කොහොමද කියන කාරණය. එතෙන්දී පින්වතුන්ලා කල්පනා කරන්න ඕනේ මේ වස්තුම් මාසයේ පුරාවට අපි කුමක්ද සිද්ධ කළේ කියලා පින්වතුනි. අපි කුමක්ද සිද්ධ කළේ? උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් කරගත්ත තෙරුවන් කෙරෙහි සද්ධාව වඩමි. සම්මා සංකප්පයන්ගේ අර්ථයන් ශක්තිමත් කරගත්තා. සම්මා වාචා සම්මා කම්මන්තෝ ආජීවෝ සීලේ තදාල අංගයන් අපි ශක්තිමත් කරගත්තා. සම්මා වායාමයන් අපි ශක්තිමත් කරගත්තා. ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල ඉඳගෙන පින්කම් කරමි. ඒ වගේම සම්මා සතිය කුසලේ අගය සීලේ අගය ධර්මයේ අගය සම්මා දිට්ඨි අගය අපි තේරුම් ගත්තා. පින්වතුනි මේ තුන් මාසය පුරාවට අපි සිද්ධ කළේ කුමක්ද? දුකෙන් මිදීම උදෙසා තෘෂ්ණාව සියුම් කර ගැනීම උදෙසා තමා තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්භාවය අපි ඇති කරගත්තා. එතකොට දැන් වස්තුම් මාසය නිමා වෙලා තියෙන්නේ උතුම් චීවර මාසය උදා වෙලා තියෙන්නේ. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා පින්වතුනි සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා වූ මොහොතක්. අනිවාර්යම සම්මා සමාධිමත් හිතක් ඔබ තුල තියෙන්න ඕනේ. ඔබ වස්පින්කම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව සිද්ධ කරගත්තා නම් සම්මා දිට්ඨිය අර්ථයන්ට සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ට ඒ කියන්නේ ලෞකික ප්‍රඥාව වැඩිම උදෙසා ඔබ මේ පින්කම් මාලාව සිද්ධ කරගත්තා නම් අනිවාර්යෙන් ඔබ තුල මේ වෙලාවේ සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ තුල සම්මා සමාධිමත් හිතක් නැත්නම් ඔබ මේ පිළිබඳ කලබල විය යුතු නැහැ. ඔබ කළා වූ පින්කම් නැවත 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 ආවර්ජනය කරන්න. දුන්නා වූ දානයන් පූජා කළා වූ පිරිකර ඒ වගේම සමාදන් වුණා වූ සීලයන් වැඩුවා වූ මෛත්‍රී ධර්මයන් ශ්‍රවණය කළා වූ සද්ධර්මයන් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කළා වූ උපස්ථානයන් මේවා සිහිපත් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිත සංසිඳෙනවා කියලා. ඒ සංසිඳුණු සිත සමාධිමත් සිතක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා මේ මාසය තුල සෑම විහාරස්ථානයකම සෑම පන්සලකම සෑම කුටියකම වස්පින්කම සිද්ධ වෙන මොහොත. ඒ වස්පින්කම් සිද්ධ වෙන මොහොතේ ඒ කඨින වස්ත්‍ර පූජාව සිද්ධ වෙන මොහොතේ පින්වතුන්ලා මොහොතක් දැස් දෙක පියාගෙන මේ වස්තුම් මාසය තුල ඔබ වැඩිවා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී කරගෙන සම්මා සමාධිමත් හිතක් පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගෙන ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන
මේ රැස් කරගත්තා වූ සෑම ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයට අදාළ පිනක්ම සතර සතිපට්ඨානයක් බවට පත් කරගන්න. මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. මෙච්චර දවසක් අපි කළේ ආනිසංස සහිත පින්කමක්. ලෞකික අරමුණු ඇතුව මෙලවදී ලබමි පරලවදී ලබමි කියන අරමුණු ඇතුවයි අපි පින්කම් සිද්ධ කළේ. දැන් මේ ලෞකික මාර්ගයෙන් මොහොතක් බැහැර වෙලා ඒ ලෞකික මාර්ගය තුල ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත ප්‍රයෝජනෙට අරගෙන මොහොතක් දැස් දෙක පියාගෙන ඔබ ඒ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර සතිපට්ඨාණයෙන් දකින්න පිංතුනි. ඒක දකින්නේ කොහොමද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ වස්තුන් මාසයේ පුරාවට මා තෙරුවන් කෙරෙහි සද්ධාව ශක්තිමත් කරගත්තා. මම සීලය කෙරෙහි තියෙනා වූ ආනිසංස පක්ෂයන් ශක්තිමත් කරගත්තා. දානේ කෙරෙහි තියෙනා වූ ආනිසංස පක්ෂයන් ශක්තිමත් කරගත්තා. මාගේ මෛත්‍රී චිත්තයන්ගේ ශක්තිමත්භාවය ඇති කරගත්තා. මේ සෑම දෙයක්ම සිද්ධ කළේ කුමක් ඇසුරු කරගෙනද? කුමක් ඇසුරු කරන්ද අපි සිද්ධ කළේ? මේ වස්තුන් මාසය තුල ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කළේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. සීලය වැඩුණෙත්, දානීය වැඩුණෙත්, මෛත්‍රිය වැඩුණෙත්, සද්ධර්ම ශ්‍රවණය ජීවිතයට එකතු කරගත්තේත්, පින්කම් කළේත් රූපය ඇසුරු කරගෙන. එනිසා මොහොතක් දැස් පියාගෙන මේ රූපය කායානුපස්සනාවෙන් දකින්න. මොහොතක් දැස් දෙක පියාගෙන මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට ඔබ දකින්න. මේ රූපය සතර මහා ධාතුවක් හැටියට ඔබ දකින්න. මේ රූපය අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට මොහොත දකින්න. ඒ දකින මොහොතේ ඔබ ඉන්නේ කායානුපස්සනාව තුල. ඊළඟට ඔබ නිරේතුරුව වස්තුන් මාසයේ පුරාවට හිත අරගෙන යන්න. ඒ වස්තුන් මාසයේ පුරාවට ඔබ තුල සකස් වුණා වූ සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම, සෑම උපේක්ෂා සහගත විඳීමක්ම අනිත්‍ය වූ වේදනාවක් කියන කාරණය නුවණින් දකින්න. ඔබ වස්පින්කම් කරපු තුන් මාසය තුල කොයිසම් සැප වේදනාවක් නැති වෙන්නේ නැද්ද? දන් පූජා කරනකොට, සිල් ආරක්ෂා කරනකොට, පින්කම් සිදු වෙනකොට, ධර්මයේ ශ්‍රවණය කරනකොට කොයිසම් සැප වේදනාවක් ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? ඒ වගේමයි කොයිසම් දුක් වේදනාවක් නැති වෙන්නේ නැද්ද? ඔබ අකමැති දේවල් සිද්ධ වෙනකොට, ධර්මයට පටහැනි දේවල් සිද්ධ වෙනකොට, විනයට පටහැනි දේවල් සිද්ධ වෙනකොට, සීලයට පටහැනි දේවල් දකිනකොට කොයිසම් ඔබ තුල දුක් වේදනාවක් නැති වෙන්නේ නැද්ද? ඒ වගේ කොයිසම් උපේක්ෂා සහගත විඳීම් ඇති වෙන්නේ නැද්ද? මෛත්‍රී භාවනාව කරද්දී, බුදු ගුණ භාවනාව කරද්දී, සමාධි භාවනාවන් වඩද්දී ඔබ උපේක්ෂා සහගත හිතින් කොච්චරනම් පසු වෙන්නේ නැද්ද? මේ සෑම වේදනාවක්ම අනිත්‍ය වූ විඳීමක් කියලා දකින්න. ඒ දකින මොහොතේ ඔබ වේදනානුපස්සනාව තුලයි ගත කරන්නේ. ඒ වගේම වස්තුන් මාසයට ඔබේ හිත යොමු කරන්න. වස්තුන් මාසයේ පුරාවට සකස් වුණා වූ සිතුවිලි දෙස නුවණින් දකින්න. අනේ මම මේ අවුරුද්දේ වස්පින්කම බාර ගන්නවා, මේ අවුරුද්දේ මට වස්පින්කම ලැබුණා, මම මේ වස්පින්කම මේ ආකාරයෙන් සිදු කරනවා, මේ වස්පින්කම මේ ආකාරයෙන් මං සිදු කරනවා කියන තැන දක්වා ඔබ කොයිසම් සිතුවිලි ඇති කරගත්තද කියලා බලන්න. ඒ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? මෛත්‍රියට අදාළ හිස් සකස් වුණා, කේන්තියට අදාළ හිස් සකස් වුණා, සීලයට සිල්පද බිඳීමට අදාළ සිත් සකස් වුණා, හොඳට නරකට අදාළ සිත් සකස් වුණා, පවට පිනට අදාළ සිත් සකස් වුණා. මේ සෑම සිතක්ම නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා පින්නතුනි. එනම් වස්පින්කම ආරම්භ කරපු මොහොතේ පටන් මීට තුන් මාසයකට පෙරාතුව සුදු මල් ගොටුවක් පූජා කරලා ඔබ වහන්සේ මේ වස්තුන් මාසයේ වස්වසා වැඩ සිටින සේක්වා කියන සිතුවිල්ලේ පටන් මේ කඨින චීවරය මා පූජා කරගන්නවා කියන අවස්ථාව දක්වා සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය නුවණින් දකින්න ඔබ ඉන්නේ චිත්තානුපස්සනාව තුලයි. ඊළඟට ඔබ දකින්න මේ වස්තුන් මාසයේ පුරාවට ඔබ තුල කොයි සානම් සප්ත බොජ්ජංගයන් වැඩුණද පින්නතුනේ? සති ධම්ම විජය, වීර ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා මේ වැඩුණු සෑම සප්ත බොජ්ජංගයක්ම අනිත්‍ය වී ගියායි කියන කාරණේ දකින්න.
ඔබ මේ වස්තුම් මාසයේ තුල කොයිසම් පංච නීවරණ ඇති කරගන්නේ නැද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ සෑම පංච නීවරණයක්ම අනිත්‍ය වී ගිය බව දකින්න පින්තුනි ඒ ඔබ දකින්නේ ධම්මානුපස්සනාවයි. දැන් ඔබ මොකද්ද සිද්ධ කළේ? වස් පින්කම් තුන් මාසයේ පුරාවට පිනේ ආස්වාදයට යට වෙලා සීලේ ආස්වාදයට යට වෙලා දානේ ආස්වාදයන්ට යට වෙලා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ ශක්තිමත් කරගත්තා. ශක්තිමත් කරගෙන ඔබ දැන් මේ ආස්වාදයේ ආදීනවේ දකිනවා. පිනේ ආස්වාදයට බැඳුනොත් අනිවාර්යයෙන්ම භවයයි ශක්තිමත් වෙන්නේ. ඒ ආදීනවේ දකිමින් ඔබ ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවේ දීර්ඝභාවයත් දැකලා මෙන්න දැන් ඔබ නිස්සරණය කරා ගමන් කරනවා. කොහොමද ඔබ නිස්සරණයට ගමන් කළේ? පින්වතුල්ලා සතර සතිපට්ඨානේ වස් තුන් මාසයේ දකිනවා පින්වතුනි. ඒ නිසා ඔබ මේ වන විටත් ඔබේ වස් පින්කම අවසන් කරලා නම් තිබෙන්නේ ඔබ මොහොතක් දැස් පියාගෙන මේ මොහොතේ මතක් කළ ආකාරයෙන් ඔබේ වස් පින්කම තුලින් කායානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් ජීවිතයට එකතු කරගන්න. ඒකතු කර ගැනීමයි පින්වතුනි ඔබේ කටින පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට ඔබ පත් කරගත්ත වෙන්නේ. එය ශ්‍රේෂ්ඨ විදර්ශනාමය අටමහා කුසලයක් බවට පින්වත් ඔබ පත් කරගත්ත වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ කටින පින්කම මේ සිද්ධ කරලා විදර්ශනාමය කුසලයේ ජීවිතයට එකතු කරගන්න වෙලාවේ පින්වතුනි පින්වතුල්ලා නිරේතුරුවම සප්ත බොජ්ජංග ධර්මයන් තුල ජීවත් වෙන පින්වතුල්ලා පිරිසක්මයි. ඒ සප්ත බොජ්ජංග ධර්මයන් තුලින් නිරේතුරුවම අපි තුලේ මුලින්ම සති සම්බොජ්ජංගයයි මතු කරලා දෙන්නේ. සති සම්බොජ්ජංගය කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිහිය පවත්වාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව මහා සංඝරත්නයේ අනුශාසනාවන්ට අදාළව අපි සිහිය පවත්වාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව සිහිය පවත්වාගෙන යනවා. මෙන්න දුකට හේතුව තෘෂ්ණාව, මෙන්න දුක නැති කිරීම, මෙන්න දුක නැති කිරීමේ මාර්ගය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වීම කෙරෙහි සතිය අපි ඇති කරගත්ත පින්වතුනි. ඒ සතිය ඇති කරගත්ත මොහොතේ ඊළඟට ඒ සතිය ඵලය හැටියට අපි තුල සකස් වුනේ මොකද්ද? ධම්මවිජය බොජ්ජංගය. ධර්මයට අදාළව අපි හිතනවා පින්වතුනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව හිතනවා. අනේ මේ වස්තු මාසයේ පුර සකස් කරගත්තා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියායි කියන දැක්ම අපි තුල ඇති වෙනවා. මේ සෑම සංස්කාරයක්ම භවයේ යම් දවසක විපාක දීලා අනිත්‍ය වෙනවායි කියන කාරණය සකස් වෙනවා. කටිනක් පූජා කරන්න කියන්නේ කුමක්ද? සංස්කාරයක ඵලයක්. හැමෝටම කටින පින්කම් කරන්න බෑනේ නේ? හැමෝටම කටින පින්කම් කරන්න බෑ. කටින පින්කමක් සිදු කිරීම කියන්නේ සංස්කාරයක ඵලයක්. ඒ සංස්කාරය අනිත්‍ය වෙලා ගියා දැන්. ඔබ මොකද කටින පින්කම සිද්ධ කළා? එක සංස්කාරයක් අනිත්‍ය වෙද්දී ඔබේ සංස්කාරය නිසා තව සංස්කාරයෝ රැස් කරගත්තා. ඒ සෑම සංස්කාරයක් තුලින් මෙයා ධම්මවිජය බොජ්ජංගේ මතු කරගන්නවා. අනේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියන තැන ඉඳන් එයා ධම්මවිජය බොජ්ජංගේ මතු කරගන්නවා පින්නතුනි. එතකොට ඒ සංස්කාරයන් විපාකයට එම සදා අපිට උපකාරක ධර්මයක් සකස් කරලා දුන්නේ මේ රූපයමයි. මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත් කරලා දකිනවා. මේ වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව, මේ සෑම දෙයක්ම යා ධම්මවිජය බොජ්ජංගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව දකිනවා. ඒ තුල අපි වීර්ය සම්බොජ්ජංගේ ඇති කරගන්නවා. තව තව අපි වීර්යමත් වෙනවා. මොකද අපි ධර්මයේ දකිනවා මේ වස්තුම් මාසයේ තුල ඔබ වස්තුම් මාසයේ නිවැරදිව ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවනම් ඔබ සම්මා දිට්ඨිය අර්ථයන්ගේ තියෙනා වූ ආනිසංසය ජීවිතයේ තුලින් දැක්ක කෙනෙක්. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගනිද්දී ඒ සද්ධාව තුලින් භව දුක කියන කාරණේ අපි තුනී කර ගත්තා කියන විශ්වාසය ඇති කරගත්ත කෙනෙක්. ඔබ මෝහය දුරු කර ගැනීම උදෙසා අමෝහය ඇති කර ගැනීමේ විශ්වාසය ඇති කරගත්ත කෙනෙක්. ඔබ සීලය ආරක්ෂා කරපු නිසා සීලේ ආනිසංස පක්ෂය ඔබ දැක්ක කෙනෙක්.
දානේ පූජා කරපු නිසා දානෙන් ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබ අත්දැකීමෙන් දැක්ක කෙනෙක්. මෛත්‍රිය වැඩි වීම නිසා එහි ආනිසංස පක්ෂයන් ඔබ ජීවිතය තුලින් අත්දැක්ක කෙනෙක්. අන්න පිංගතුනි ධම්ම විජය බොච්චංගේ තමා තුල වැඩිද්දී ධර්මයේ ආනිසංසයන් Taman දකිද්දී මේ ධර්මයේ ආනිසංසයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය Taman දකිද්දී තමා තුල වීරිය බොච්චංගේ වැඩෙනවා. තව 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 තවේ මාර්ගය වඩනවා. දෙයනේ මෙච්චර දවසක් මන් රැවටිලා හිටියේ සංසාරේ මම මෙවැනි කටින පිංකම් දසදහස් ගණන් කරලා ඇති. සංසාරේ මම මෙවැනි කටින වස්ත්‍ර පූජාවන් දසදහස් ගණන් පූජා කරලා ඇති. මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන තැන එයා තුල විදර්ශනාත්මක ධම්ම විජය බොජ්ජංගය තව තව ශක්තිමත් වෙනවා නෝන. ඒ ශක්තිමත් වෙද්දී ආ ධර්මයයි දකින්නේ ලෝකේ යථාර්ථයයි ලෝකේ ඇත්තයි දකින්නේ චතුරාර්ය සත්‍යයයි ආ දකින්නේ ධර්මය දකිද්දී එයාගේ සිත ප්‍රීතිමත් වෙනවා ඇත්ත දකිද්දී සිත ප්‍රීතියටපත් වෙනවා ඒ ප්‍රීතිය නිසා එයා තුල පස්සද්දි බොජ්ජංගය ඇති වෙනවා සැහැල්ලු සිතක් ඇති වෙනවා එයාට ඒ සැහැල්ලු සිත යාට සමාධිමත් පංච නීවරණ යටපත් වුණා වූ සිතක් බවට පත් වෙනවා ඒ පංච නීවරණ යටපත් වුණා වූ සිතෙන් එයා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව ජීවිතයට එකතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් නෝනා අපේ වස්පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කර ගන්න නම් ඔබ මේ වස්පින්කම නිරේතුරුවම වස්පින්කම තුලින් රැස් වුණා වූ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තුල සකස් වුණා වූ ලෞකික සප්තබොජ්ජංග ධර්මයන් ඔබ සතර සතිපට්ඨානය තුලින් මතු කරගෙන ඔබ පින්වතුනි ලෝකෝත්තර ප්‍රඥාව කියන කාරණය මේ පින්කමේ මහත්ඵල මහානිසංස භාවය ඇති කරගන්න දක්ෂණං ඔබේ කටින පින්කම ඔබ සුන්දර විදර්ශනාත්මක කටින පින්කමක් බවට පත් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ ලැබුණා වූ දුර්ලභ අවස්ථාවක් කටින පින්කමක් කියන්නේ අටමහා කුසලයක් දුර්ලභ අවස්ථාවක් ඔබට ලැබුණේ ඒ දුර්ලභ අවස්ථාවේ ජීවිතයට එකතු කරගත යුතු දුර්ලභම ආනිසංසය වෙන ඒ විදර්ශනාත්මක ජංගයන් සතර සරිපට්ඨානය තුලින් මතු කර ගන්න දක්ෂ වෙන්න